මාසහයක්වගේ පොඩි කාලයක දී තේ පැල හිටෝලා ඒ පැලවලින් දළු කන්න පුළුවන් කියලා මම කිව්වොත් ඔයාලගේ පිළිගන්නවද? ඇත්තරම පුළුවන්. අද මම ඒ ගැන මේ වීඩියෝගෙන් කතා කරනවා. ඔයා තාමත් මගේ චෑනල් එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර චෑනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මම දාන හැම වීඩියෝ එකක්ම එතකොට නොටිෆිකේෂන් එකක් වගේ විදියට ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හොඳින් මේරු පෙර ඔයාලගේ ශේෂ්ත්‍ර හිටෙව්වා නම් මාස දෙක හම්බවට පස්සේ අපිට පුළුවන් පිදිසිය පෝර යොදන්න. ඊට පස්සේ මාස හතරකට පස්සේ අපිට පුළුවන් තේශාකේ කඳ මේ ආකාරයට නමා ගන්න. මෙහෙම කළාම ශාකේ යටි හොඳින් අංකුරය ඇවිත් මේ ආකාරයට පැලේ හොඳින් වර්ධනය වෙනවා. මේ ආකාරයට තේශාක සකසා ගැනීමේදී ඒ ශාකවලට කිසිම හානියක් සිදු වන්නේ නැහැ. මේ ආකාරයට සකසාගත්තට පස්සේ එවෙන් එන අංකුර හොඳින් මේරුවට පස්සේ අපිට පුළුවන් එවෙන් දළු කඩා ගන්න. දැන් ඔයාලා බලන්න මාස 6කට පස්සේ අපි අර විදියට සකස් කරගත්තු තේ පැල දැන් අපිට පුළුවන් මේ පැල වලින් තිලවල නෙලා ගන්න. මේ ආකාරයට සකස් කරගත්තු තේ වගාවක් අපිට පුළුවන් අයි දෙකෙන් දෙකට ටිදෙසිය පොර යොදන්න. එහෙම යොදලා ඉක්මනින් මේ පැල වර්ධනය කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. එහෙම කළා කියලා තේ පැලේට කිසිම හානියක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔයාලා මතක තියාගන්න ඔයාලා තියවගාව පළවෙනි කප්පාදු යොදනකම ඔගොල්ලෝ තියවගාවට යොදන්න ඕනේ 300 පොර පමණයි. එතකොට අපිට පුළුවන් තියවගාව තේපැල මැරෙන්නේ නැතුව කාලයක් ඒ විදිහට පවත්වාගෙන යන්න. ගොඩක් අය කියන වැරැද්දක් තමයි අපි තේපැලවල දළු කන පටන් ගත්තට පස්සේ යූරියා වැඩි සාන්ද්‍රයක් තියෙන පොර වර්ග පැලවට යොදන්න උත්සාහ කරනවා. එහෙම කළාම වෙන්නේ තේශාක ඉක්මනින්ම දිරලා යන එක. මහන්සි වෙලා ඔයා තේ වගාවක් ආරම්භ කරාම ක්‍රමානුකූලව ඒ වගාව ඉදිරියට පවත්වාගෙන යන්න ඕගොල්ලෝ බග බලා ගන්න. දැන් ඔයාලට පේන මගේ මේ තේ වගාව අවුරුදු කමාරක් විතර පරණයි. ඒ වුණාට තාමත් මම මේ පැලවලට යොදන්නේ T200 පොර වර්ගය. ඒ වගේම තමයි තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ ඕගොල්ලෝ පැවිල්ලක් ආවොත් එහෙම කොයිලාකවත් මේ පැලවලට ඩොලමයිට් යොදන්න එපා. පළවෙනි කප්පාදු යොදල නැති තේ පැලවලට ඩොලමයිට් දැම්මහම ඒ පැල ඉක්මනින් විනාශ වෙනවා. හරියාකාරව තියවගව පවත්වාගෙන ගිහිල්ලා ඕගොල්ලන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න මේ වීඩියෝ එක උපකාරී වෙන්න ඇති කියලා මම හිතනවා. අමතක නොකර මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you very much.